ඉරානය න්‍යෂ්ටිකාවියක් නිපදවීම වැළැක්වීමේ අවසන් පියවර ලෙස හමුදා බලය භාවිත කිරීමට අපේක්ෂා කරන බව ඇමරිකානු ජනපති ජෝ බයිඩන් අද අවධාරණය කළා. වැඩ පෙරදිග සංචාරය ආරම්භමින් ඇමරිකානු ජනපති සඳහන් කළේ මේ වන විටත් ඉරානය න්‍යෂ්ටිකාවියක් වෙත ළඟා වෙමින් පවතින බවයි. ඉරානය න්‍යෂ්ටිකාවියක් අත්කර ගැනීම වැළැක්වීම සඳහා අවසන් විකල්පය හමුදා යෙදවීම පමණක් බව පවසා තිබුණා. අකණ්ඩ මට්ටමින් ඉරාන් හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකන බවයි ඊශ්‍රායලයේ චැනල් 2 නාලිකාව වෙත අදහස් දක්වමින් ජෝ බයිඩන් පැවසුවේ. වියනාහිදී පැවැත්වූ ඉරාන් න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා තුළ සාධනීය මට්ටමේ එකඟතාවයකට එළඹීම සඳහා දෙපාර්ශ්වයම අසමත්ව තිබුණා. ඉරාන් හමුදාවන් ත්‍රස්තවාදී ලයිස්තුවෙන් ඉවත් කරන තුරු න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධ එකඟතාවයකට නොඑළඹෙන බවයි ඉරාන් රජය සඳහන් කළේ. මෙම සාකච්ඡාවන් සම්පූර්ණ මට්ටමින් අතහැර දැමුවද ඉරාන් හමුදාවන් ත්‍රස්තවාදී ලයිස්තුවෙන් ඉවත් නොකරන බව ජෝ බයිඩන් දැනුම් දී තිබෙනවා. ඉරානය වෙත පහර දීමට ඊශ්‍රායලය සූදානමින් පසුවන අතර ඕනෑම මොහොතකදී එය ආරම්භ කිරීමට හැකියාව පවතින බව ඊශ්‍රායල රජය දන්වා තිබුණා. කවර මට්ටමේ තත්ත්වයක් නිර්මාණය වුවද න්‍යෂ්ටික බලයක් බවට පත්වීමට ඉරානයට ඉඩක් ලබා නොදෙන බවයි ඊශ්‍රායල රජය සඳහන් කළේ. ඊශ්‍රායලයට ළඟා වූ ඇමරිකානු ජනපති ජෝ බයිඩන් වෙත සිය නවතම ලේසර් ප්‍රහාරක අවිය ඉදිරිපත් කිරීමටද ඊශ්‍රායල හමුදා කටයුතු කර තිබුණා. ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තාවක් තුළින් සඳහන් කළේ ඉරානය සතුව පවතින ඩ්‍රෝන ප්‍රහාරක යානා වැනසීම සඳහා මෙම ලේසර් අවි පද්ධතියට හැකියාව පවතින බවයි. ඉරානයේ න්‍යෂ්ටික විසිහිනය බොඳ කර දැමීම සඳහා න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධ සාකච්ඡා අතහැර දමන ලෙසද ඊශ්‍රායලය ඇමරිකාවට දැනුම් දී තිබෙනවා. මේ අතර ඉරාන ජනපති ඉබ්‍රාහිම් සෝලි අද සඳහන් කළේ ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඊශ්‍රායලය දකින සිහින කිසිදු අවස්ථාවක සැබෑ නොවන බවයි. ඇමරිකානු ජනපතිවරයාගේ මැද පෙරදිග සංචාරය තුළින් ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීමට අපේක්ෂා කරන අතර මෙය කිසිදා සැබෑ නොවන තත්වයක් බවද ඔහු පැවසුවා. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සාමකාමී වන අතර න්‍යෂ්ටිකාවියක් නිපදවීමට සූදානමක් නොපවතින බවද පවසා තිබුණා. 2015 එකඟතාවය වෙත එළඹීමට අවශ්‍ය නම් ඉරාන හමුදා ත්‍රස්තවාදී ලයිස්තුවෙන් ඉවත් කරන ලෙසයි දන්වා තිබුණේ. මේ අතර ඇමරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ අවසන් සාකච්ඡා අසාර්ථක බවයි. මෙම සාකච්ඡාවන් පූර්ණ මට්ටමින් අතහැර දැමුවහොත් ඉරානයට එරෙහි මෙහෙයුමක් ආරම්භ වීමේ හැකියාව පවතින බව පවසා තිබුණා. බොද්ධ්‍යංශ වාර්තාවන් උපුටා දක්වමින් ඊශ්‍රායල් රජය සඳහන් කළේ ඉරානය විසින් අකණ්ඩ මට්ටමින් යුරේනියම් පිරිපහදු කිරීම සිදු කරන බවයි. මේ සම්බන්ධ සියලු වාර්තාවන් ඊශ්‍රායලය සතුව පවතින අතර අවශ්‍ය අවස්ථාවේදී පියවර ගැනීමට මැලි නොවන බවද පවසා තිබුණා. යම් අවස්ථාවකදී ඊශ්‍රායල් ඉරාන ගැටුමක් හට ගතහොත් වැද පෙරදිග කලාපයම අස්ථාවර වීමේ අවදානමක් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඇමරිකානු ජනපතිවරයාගේ සියු දින සංචාරය තුළ සෞදි අරාබිය වෙතද ගමන් කිරීමට නියමිත අතර ඊශ්‍රායල් සෞදි අරාබි සම්බන්ධතා වර්ධනය කිරීම මෙහි අරමුණක් ලෙස නම් කර තිබෙනවා. ඉරානයේ යුද හැකියාවන්ද ඉහළ මට්ටමක පවතින බැවින් ගැටුමකට එළඹීමට ඇමරිකාව දෙවරක් සිතා බලනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.